මැතිවරණයට තව ඉතාමත්ම දින කීපයක් පමණ තියෙන්නේ මේ වෙන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිලිවම ඉදිරියෙන් සිටිනවා මොකද විපක්ෂයේ සීසීකඩ ගිහිල්ලා මම හිතන්නේ මේක ඉතාමත්ම හොඳ ප්‍රවණතාවක් මොකද ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ශක්තිමත් රජයක් සාදා දීම අත්‍යවශ්‍ය වෙනවා මේ වෙලාවේ රටේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඒ නිසා මැතිවරණ භූමිය තුළ මේ විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් සිටීම රටේ වාසනාවක් විදිහට මම දකිනවා කොළඹ වරාය පිළිබඳව මේ ගැටලුව පටන් ගත්තේ මෑත කාලේ නෙවෙයි මේක පසුගිය රජයේ විසින් අත්සන් කරපු ගිවිසුමක් නිසා ඇතිවෙච්ච තත්ත්වයක්. ඉතින් මේ පිළිබඳ විවිධ මත තිබෙනවා. මීට පෙර අපිට මතකයි මේ වගේම ඇමරිකාව සමග අත්සන් කරපු ගිවිසුම් සම්බන්ධනොත් අදහස් පළ වුණා. ජනතාව අතර විරෝධය මත වුණා. ඒ වෙලාවේ ජනාධිපතිතුමා කරේ මේ පිළිබඳව කමිටුවක් පත් කරලා හරියට ඒ ගැන කර්තෘ සොයා බලලා තීන්දුවක් ගැනීමයි. ඉතින් මේ වරාය සම්බන්ධෙනුත් මම හිතන්නේ නැහැ මේ වෙලාවේ අපි හදිසි වනට අවශ්‍යතාවක් තිබෙනවා කියලා. මොකද ජනාධිපතිතුමා පැහැදිලිවම මේ පිළිබඳ සම්පූර්ණ අධ්‍යයනයක් කරලා අවශ්‍ය තීන්දුව ගන්නෙවි. ජනාධිපතිතුමා මේ රට ආදරය කරන කෙනෙක්. ඔහුගේ රටේ සම්පත් විකුණන්න සූදානම් නැහැ. ඔහුගේ රටේ කිසිදු දෙයක් පාවා දෙන්න සූදානම් නැහැ. ඒ නිසා මා විශ්වාස කරනවා ජනාධිපතිතුමාට මේ සඳහා අපි කාලය දී යුතුයි අනවශ්‍ය කලබල කරගන්නේ නැතුව. වර්ජනයක් ඇති වුණාම ඒක පාවිච්චි කරන එක දේශපාලනය අපේ ප්‍රතිසම දකින්න දෙන්නේ අපිට පේනවා මේ වෙලාවේ මේ වර්ජනය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වලා වරායට ඇවිල්ලා කලබල කරන්න හදන අය තමයි පහුගිය කාලේ මේ රටේ සම්පත් ඉවක් බවක් නැතුව විකුණනකොට ඇස්කන් පියාගෙන සිටියේ ඒ අය මේ නටන නාඩගම මම හිතන්නේ ජනතාව අගය කළ යුතුයි කියලා මම මුලින්ම කිව්වා වගේ මේ වෙලාවේ අපි ජනාධිපතිතුමාට අවස්ථාව දෙන්න ඕනේ මේ පිළිබඳ සම්පූර්ණ අධ්‍යයනය කරලා හරි තීන්දුව ගන්න මොකද මේ ගැටලුව අද ඇතිවෙච්ච තත්ත්වයක් නෙවෙයි මේක පහුගිය කාලේ පසුගිය රජ විසින් ඇති කරපු ගැටලුවක් ගම්පා මැතිවරණය මට කිසිසේත්ම අභියෝගයක් නෙවෙයි අපි මේ මැතිවරණයට සම්පූර්ණයෙන්ම සූදානම් මේ වෙලාවේ ජනතාව අපි සමග සිටිනවා විශාල ජනතා ආකර්ෂණයක් අපිට තිබෙනවා අපි හිතනවා මේ මැතිවරණය අපිට තාමත්ම හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන්න පුළුවන් කියලා ඒ නිසා මේ මැතිවරණයේ අභියෝගයක් නෙවෙයි ජනතාව බලාගෙන ඉන්නවා ජනතාවට සැබෑ සේවයක් කරනවා කියන කෙනතුරු මම සූදානම් ජනතාවට ඒ සේවය කරන්න ජනතාව ඒ සඳහා අවශ්‍ය කරන යුතුකම ඉටු කරાવી කියලා මම විශ්වාස කරනවා नालक गोडे इतामत होंद जागरण लबन बा पैदली मगर जनता वगे तिबिन सहयोगे निशा නැමෙ 1970 ව්‍යවස්ථාවෙන් පස්සේ ඇතිවෙච්ච මේ අවාසනාවන්ත මනාප පොරය තුළ සමහර වෙලා අමනෝචන දේශපාලනඥයන් එකිනෙකා සමග එකම කඳුරේ පොර අල්ලන්නට උත්සාහ කිරීම පුදුමයට කාරණයක් නෙවෙයි. මෙන්න මේ නිසා තමයි ජනතාව ඉදිරියේදී මෙවැනි පුද්ගලයන් තරඟ බිමින් සම්පූර්ණයෙන් ඉවත් කරලා පිරිසුදු දේශපාලනඥයන් පොර පිටට ගේන්න ඕනේ. එතකොට ඒ අය මම හිතන්නේ මහත්මා දේශනේ දේශපාලනයක් කරාවි එකිනෙකාට සහයෝගය දක්වමින් එකිනෙකාගේ කකුලෙන් අදිනේ නැතිව. අවුරුදු 45කට කලින් ගම්පහට ඇවිල්ලා ගම්පහ ඉඳන් ආනන්ද මහාවිද්‍යාලයට ගිය මම ගම්පහට පිටස්තරයක් වෙන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. අවුරුදු 28කට කලින් ගම්පහෙන් විවාහ වෙච්ච මට මම ගම්පහට පිටස්තරයක් වෙන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. ඊට අමතරව ගම්පහ පමණක් නෙවෙයි මේ මුළු රටම රැක ගන්නට ජිනීවා වල තනි ස්ථානවල සටන් කරපු මම පිටස්තරයක් වෙන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. මට විතරක් නෙවෙයි ගම්පහ ජනතාවට තේරෙන්නේ නැහැ. ඒ අය මේ චෝදනාව වලට අවශ්‍ය වෙලාවට පිළිතුරු ලබා දෙවි. जयग्रहण पास अपेट लादेन वाक्यम कुमार के लिए तेंदुकरा जनाधिपति सह अगमतुमा एक व्यवस्थानुकूल ओइंट तुम्हें आईत्या ओन मुनम वक्यम बारदून ये वाक्यम इष्टकरा मट सुनो